මේකම निराකරණය කරන්න. ඊයේ පවිත්‍ර වන්‍යාරච්චි ඇමතිතුමිය ඊ සම්බන්ධව මම කියන්නේ. මං කිව්වම දන්නේ. දවස් 3ක් වෙනවා රෝහලක් මහල්. පොලිස් සේවකෙක් නෑ නර්ස් කෙනෙක් නෑ. නෑ. මේක කිව්වම මම දන්නේ නෑ. මේක මේ රටේ තත්ත්වය. මෙන්න වෙලා තියෙන දේවල්. ඔය තමයි අද අපිට මේ මේ කොහොම මේ කවුරුත් මේ දෝෂාරෝපණය මම කියනවා නෙමෙයි. අද මේ ජනතාව දන්නවා පාලකයෝ දන්නේ නෑ. රට වෙන්නේ මොකද්ද කියන එක. නිසා මේට වඩා පාලකයෝ මේක දැටි සැලකිල්ලකින් කටයුතු කරන්න ඕන කියන එක තමයි විශ්වාසය. මේ වගේ දක්ෂ පරිපාලක වෛද්‍යවරු අයින් කරලා දාලා තමන්ට නමා ගන්න පුළුවන්. තමන් කියන ඕනම දෙයකට එහි කියන වැඩ බැරි ට්‍රාසන ටිකක් තමයි දැන් සෞඛ්‍ය පාර්මෙන්තෙත් ඉන්නේ. වැඩ බැරි ට්‍රාසන. එනිසා අපි කීසරයක් කිව්වා අග්‍රම අපේ අගමැතිතුමාට කිව්වා දැනුත් දින අගමැතිතුමා කිව්වා. දැන් මේවා කියන්න දෙයක් නැහැ. ඇයිද මම කල්පනා කරන්න කීසරයක් කියලා කියන බැරිදන. දැන් මම විතාන්නේ මම අපේ නිදහසේ ගත්තර කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට කියන්න මේ විතාන්නේ මහ රජිනිටවත්. මේ මේ වෙන දේවල් කියන්න සිද්ධ වෙයිද කියන එක අපිට සැකයක් අපිට ඇති වෙලා තියෙනවා. මොකද අවධානය යොමු කරන්න කෙනෙක් නැහැ. දැන් නේද? රෝහලක ගැටුමක් එනකොට ඉතාලම බලන්නේ ශෙනිකෝමයක් වෙනවා. ඒ ජන ජීවිතත්තේ කඩේද කරන්නේ. දවස් 3ක් ස්ට්‍රයික් පටන් ගන්න සුළු එක කෙනෙක් නැහැ රෝහල බලතියි. මේගොල්ලෝ විදුලි පංක වායු සමීකරණ කාමර වල විදුලි පංකා යටද බොහොම සුවසේ සුළං වැඩි ඇදි ඉන්නවා දැන් තවුක්කි බඩදාරි. ජනාධිපතිතුමනි ඔබතුමාට ආණ්ඩුව ගෙනියන්න ඕනි නම් පීබී ජයවන්දන මහත්මිය වහාම තනතුරෙන් ඉවත් කරන්න. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රෝගීන්ගේ සාත්වයක් සරසන්න පුළුවන් දෙපාර්තමේන්තුවක් හදාගන්න අවශ්‍යකම තිබෙනවා නම් සෞඛ්‍ය ලේකම් සංජය මුණසිංහ මැතිතුමා ඔයිති වෙන තනතුරකට දාලා හොඳ පරිපාලනයේ දන්න පරිපාලන විශේෂත්‍රි අභිවෘද්ධියක් ඉදිරියේ උත්තර දාන්න කියන එකයි අපේ එකම ඉන්නේ. Breaking.lk.